හරි මේ ගාන මං ඔයාලට දාලා තිබ්බේ. ඔයාලා හැදුවද ගාන එක හදන්න බැරි වුණාද? බැරි වුණාස. දැන් හදන්න. මේ ඔයාලගේ 19 වෙනි ගාන. ඔයාලගේ 19 වෙනි ගාන මේක. දහනමවෙනි ගාන ඉක්මනින් හදන්න. ගැටලුවක් තියෙනවා, පොඩි සිග්නල් ගැටලුවක් තියෙනවා ළමයි, ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. මම කොහොමරි පන්ති කරනවා මේ ඉතුරු ටිකක්. තව පොඩි තිකන්න තියෙන්නේ. ළමයි ඇහෙනවද පුතාලා? ඇහෙන්නේ නැහැ. වෙනාඩෙද්දෙන්න පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ නේ. ඉන්න පුතේ. පොඩි සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ළමයි. හරි බලමු. දැන් පේනවද පුතේ? අනුජ පේනවද? පසිඳු පේනවද? හරි. මෙන්න මේකයි ගාන. පේනවා නේ? හරිනේ පුතේ. මිනිස් දින මිදි හොයා ගත්තා. එක මිනිස්සෙකුට යකත වන කාලය එක හයෙන් බෙදුවා. ඊට පස්සේ උත්තරේ ආවා කීයද? දින හයක්. හරි. දැන් බාධක ඉතින් අපිට නිතරම එනවනේ පුති. ඔය ගණන් ගන්න එපා. වැඩේ කරමු. හරි. හරිද ළමයි? මේ ඔයගොල්ලෝගේ 19 වෙනි ගාන. හරි. මේ ඔයගොල්ලෝගේ 20 වෙනි ගාන. 20 වෙනි ගාන. 20 වෙනි ගාන. හරි ආරම්භ කරා. සහැදුවා චරික්මන්ට සහැදුවා හරි. හරි හොඳයි. හොඳයි. අප බලමු එහෙනම්. 6 වරක් 3 18යි, 6 වරක් 5 30යි,
දහවරක් දෙක විස්සයි එක ලේසි ගානක් නේ. 56 56යි උත්තරේ. මේ වලගේ 20 වෙනි ගාන. එහෙනම් අපි යන් වලගේ 21 වෙනි ගානට. වෙන වලගේ 21 වෙනි ගාන. Sorry. ඔව් 21 වෙනි ගාන. වෙන වලගේ 21 වෙනි ගාන. මෙන්න ඔයාලගේ 21 වෙනි ගාන. හැදුවා. තව චූටි වෙලාවක් තියෙනවා. හරි හරි ඉවරයි හරි ඉවරයි. පස්වරක් හය තියයි, හත්වරක් හතර 28යි, 18 වෙන්නේ 3. 18 වෙන්නේ 3. 18 වෙන්නේ 3. මේගොල්ලෝ 21 වෙනි ගාන. මේගොල්ලෝ 21 වෙනි ගාන. හරි මෙන්න ඔයගොල්ලෝගේ 22 වෙනි ගාන ආරම්භ කරන්න. මෙන්න 22 වෙනි ගාන. පුතේ මේ දෙකටම එක ලකුණක් තමයි. කියන්නේ ලකුණු ගන්නකොට එක ප්‍රශ්නයක් විදියට ගන්නට. කොටස් දෙකම හරි නම් විතරයි හරි. එක කොටසක් හරි වැරදුනොත් ගානම වැරදි. තරි බරයි ආ සපසි හොඳයි. ඒක හදුවා වේගින් ඈ සහති රුත්තලි ආ සර් ගාන ඉවරයි. ඉවරයි කාලය. මේ ඔගොල්ලොන්ගේ 22 වෙනි ගාන. මේ දෙන්නගේ වයස් එකතුව 20යි, මේ දෙන්නගේ වයස් එකතුව 18යි, 3 දෙනාගේ එකතුව 30යි. එහෙනම් මේකෙන් අපිට චමාශකි සහ මනුතුගේ දෙක අඩු කරගන්න පුළුවන්. එහෙනම් දිනිති ගේනවා. දිනිති 12යි, දිනිතිගේ වයස් දැම්මා. එහෙනම් දිනිතිට මේක 18යි නේද? මේ 18ෙන් ඔව් බලන්න
හරි එහෙනම් චමාසාසා මනුතිගේ වයස අවුරුදු 18. සානුජගේ දෙකම හරි. දෙකම හරි නම් තමයි ලකුණ හම්බෙන්නේ. ගණන් අපි 22ක් හදලා තිනවා මේ වෙනකොට. පසිදුගේ දෙකම හරි. හොඳයි. හොඳයි පුතේ. යන් අපි ඕගොල්ලොන්ගේ 23 වෙනි ගානට. හරි. ආරම්භ කරන්න. ඉක්මනින් කරන්න. හරි කාලය ඉවරයි. තව විනාඩියක් දෙන්න. විනාඩි එන විනාඩි තප්පර 30ක් වගේ දෙන්න. ටිකක් දිගයිනේ ගානනේ. සයිවරයි. මේ මීනා, මේ ශීලා, ඔය ඉන්නේ කට්ටිය නේද? මේ රාධා එනවා, මේ ගීතා, ශීලායි සීතයි. ඒගොල්ලෝ ආපු විදියට තමයි පෙළගස්සුවේ. ඒගොල්ලෝ මම දාලා පෙන්නන්නම්. මීනා, මීනාට පසුව ශීලා ආවා. ගීතා පැමිණීමෙන් පසුව සීතා ආවා. පෙර දිනේ තිදෙනෙක් පැමිණිලා. අත තිදෙනෙක් ඉන්නේ මැද. මේ ඔයගොල්ලෝගේ 23 වෙනි ගාන. සානුජගේ හරි. හොඳයි. රයිට්. අපි යනවා ඔයගොල්ලෝගේ 20 කීවෙනි ගානටද? ඕගොල්ලෝගේ 24 වෙනි ගාන. 24 වෙනි ගානට යන. හදලි ඉවරයි. හා, ඒවා එතරම් ලේසියිනේ. ඕගොල්ලෝගේ 24 වෙනි ගාන. ඔතේ හරි. ඇති කාලය මේ ගොලුවන්ගේ 24 වෙනි ගාන. එක් පැත්තක පමණක් තියෙන්නේ මූනත්වල.
ඔන්න ගානට තියෙන වැඩි කිරීම මූණත් ගන්න. හයයි. කාගේද හරි? හසිගේ තරි ආ. සේ දශන්ගේ තරි මෙන්න සේ ඔයාලා අද පාසි දු හදන මෙන්න ඔයාලා අද හදන අන්තිම ගාන ඔයාලගේ 25 වෙනි ගාන. දෙපැත්තේ සේ හදලි වරයි දැන් අර මං අද දවසේ කරේ අර සංකල්ප මතක් වෙන්න කරන එක. පොතේ මේ පන්තිය දැන් අද අපි මේ ගණිත වැඩක් පටන් ගත්තාම අපි ද ශිෂ්‍යත් විභාගයේ ආසන්න වෙනකම් මේ වැඩේ තමයි කරන්නේ. ඔයගොල්ලෝගේ මේක අදහස් යෝජනා දක්වන්න මේ වැඩේ හොඳයි. ඔයගොල්ලන්ට දියුණුවක් තියෙනවා මොනවා හරි කැමති අදහසක් යෝජනාවක් දක්වන්න. ඒතොර අනික් අය උනන්දු වෙලා පන්ති රිදී දැන් ටයිම් එකට ගණන් හදනවා. ඒතොර ඒක විභාගයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මං ගණන් 200ක් හදන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද අපි ගණන් 25ක් තමයි හදලා තියෙන්නේ. එහෙනම් මේක 25 වෙනි ගාන අපිට දාන්න. මම ඔන කැලටික් ගැලෙව්වා. ඒවා තියෙන පුතේ ධාරවල සෑම ධාරයකම තියෙනවා. ඔන්න කැලටික් ගැලෙව්වා. ධාරවල තියෙන. නේ? එහෙනම් 12යි. දෙපැත්තක පමණක් ගෑවිච්ච ඒවා තියෙන්නේ ධාර. ඔව්. එතකොට ධාර ගාන වැඩි කරලා ගන්න. 12. මේ තමයි ක්‍රමය. මේ තමයි අද. පාසි දුගේ හරි හොඳයි. හොඳයි පුතේ. ඉතින් අපි අද දවසේ පැය දෙකම වැඩ කළා. පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් වැඩ කරලා තියෙනවා. අම්මනේ අම්මා ඇත්තමයි ඔව්. මේ ගණන් විලක්කන දැන් බලන්න ඔය ගානකට අද දෙනවා ලකුණු 4ක්. හරි ගානකට ලකුණු 4යි. එතකොට 100න් බලන්න තියෙන්නේ. බලන්න තමන්ගේ ලකුණු කොහමද කියලා. ගානකට ලකුණු අද බං 4ක් දෙනවා. සෑ 80යි. සෑ 80යි. කට්ටුනානේ කට්ටුනානේ නේද? සෑ මන්දේ කට්ටුනා ආහා කමන්නේ පුතේ. අපි ඊළඟ දවස් හරියට කරමු. 80යි හරි. ඔයාලා මට පුංචි අදහසක් යෝජනාවක් දක්වන්න සොරද ආරම්භ කරපු මේ වැඩේ ශිෂ්‍යත් විභාගයේ අවසන් භාගයේම ගණන් 200ක් හදන්න යන්නේ. ලස්සන ඇනිමේෂන් සෑ කරලා හදන ලකුණු විදියට. 10ක් හොඳ නරක විකුරද යෝජනා දාන්න. වාගේ ඉතින් මේ සතියේ පේපර් ක්ලාස් එකක් පැවැත්වෙනවා ඔන්ලයින් එකක්. හොඳ. අනිකාත් ලකුණු දාන්න මට ඔක්කොම පොඩි මැසේජ් එකකින් ගෲප් එකට දාන්න. එහෙනම් දරුවනේ හොඳින් වැඩ කරන්න. ටිකක් දුක් විඳින්න මේ දවස් ටිකේ. තව ටික දවසකින් ඒ ඔක්කොම වැඩ ටික ඉවර වෙනවා. ඊට පස්සේ නිදහසේ පුතාලා ඉන්න. එතකම් මම ඔයාලත් එක්ක රැඳී ඉන්නවා. එහෙනම් සියලු දිනාටම සුභ රාත්‍රියක්. අයිබෝවන්. අයිබෝවන් අයිබෝවන් සර්